විරාමයෙන් අනතුරුව භද්‍ර යෞවනයේ සිටින තවත් දක්ෂ තරුවක් මේ සිහින වේදිකාවේ ගීත ගයන්න නියමිතයි. මනුජ මහවත්ත. මනුජ, දැන් සූදානම්ද මේ වේදිකාවේ ගීත ගායනා කරන්න? ඔව්. මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් අද මේ අනිත් 11 දෙනා ගොඩක් දක්ෂයි. මාත් ඉතින් ඊළඟ දක්ෂයන් 36 දෙනා අතරට යාම සඳහා හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඩිඩ්ඩි සද්දයක් ඇහෙන මොකද? එහෙම ගන්න නැද්ද? ඒ කියන්නේ කිසිම බියක් නැහැ මේ වේදිකාවට. බියක් නැත්තේමත් නැහැ. නැත්තේමත් නැහැ. හොඳයි. අපි වේදිකාව බාර කරනවා ඔබට.
පූජ මේ ඔබ 48 දිනාට තීරණ වටේදී මට මතකයි මේ වැඩසටහනේ මුලින්ම ගීත ගායනා කළේ ඔබ. එදා ගායනා කළ ගීතේ මොකද්ද? සඳ හොරින් හොරින් පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක්. මට මතකයි මම එදා මේ වැඩසටහන ආරම්භයේදී ඔබ වෙනුවෙන් මගේ අදහස ප්‍රකාශ කරනකොට මම කිව්වා අද මුළු වැඩසටහනම ආරම්භ කරනකොට අපේ කන් සුද්ධ කරાય කියලා ඔබ නේද වැඩසටහනට. ඊට වඩා හාත්පසින්ම වෙනස්. මම මේ පුදුමෙන් වගේ මනුජ දිහා බලාගෙන හිටියේ මේ එදා ගායනා කරපු ගීතය අද ගායනා කරපු ගීතය අතර තියෙන මේ පරස්පර වෙනස්කම. ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක ගීතයක් ඔබ තෝරාගෙන ගායනා කළා. මේ තුල අපි දකින්නේ ඔබගේ සහජ හැකියාව, සහජ දක්ෂතාවය. මේවා තමයි මේ තරගයේ අපි ලබාගත් සම්පත්. එමත් මේ තරගයට ඉතුරු වෙන වටිනාකම බර තමයි මේ ඔබගේ හැකියාවන්. ඉතින් මම හිතන්නේ මනුජ ඉතාමත් දක්ෂ ගායනයක්, ඔබගේ ඉතාමත් ලස්සන කටහඬක් තියෙනවා, එවම ගායන හැකියාවක් තියෙන ගායන පරාසයක් තියෙනවා, ගායනය පිළිබඳව ඒ ගීතය පිළිබඳව දැනුමකින් අවබෝධයකින් යුතුව ගායනා කරනවා. ඉතාමත් රසමුසු තැන් ඔබගේ ගීතේ පුරාවටම තිබුණා. එකම අඩුපාඩුවක් මම දැක්කා ඔබ ගීතේ වැඩි කොටසක් ඔබ ගායනා කරනකොට ඔබගේ දෑස් යොමු වෙලා තිබුණේ සංගීත කණ්ඩායමේ දිහාවට. එය සිදු නොවිය යුත්තක්. ඔබ ගීතය පිළිබඳව, එහෙම නැත්නම් සංගීතය ඔබට ලැබෙන සංගීතය පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුයි. ඒ අනුව ඔබ අනිත් දේවල් ඔබගේ ඇස්වලින්, මුහුණෙන්, අනිත් ඉරියව් වලින් ඔබ ගීතයේ වේදිකාව පාවිච්චි කරමින් ඔබ ගීතය ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි මම දුටුවේ පුංචි අඩුපාඩුව. ඒකත් ඊළඟ සැරේ හදාගන්න. ඉතින් හෙට රාත්‍රියේදී මට ඔබ මට දැනෙනවා ඔබට අනිවාර්ය ජයක් ලැබෙවි කියලා. මනුජිට හොඳ කමෙන්ට් එකක් මේ හම්බුනේ. එහෙම වෙනවා. ඒ කියන්නේ අපිට දැන් ඔබ ගායනා කරනකොට ඔබ විතර නෙවෙයි අනිත් තරඟකරුවන් සියලු දෙනාම මේ වේදිකාව තුළ ගායනා කරනකොට අපේ යටිහිතට දැනෙනවා මෙයා ඉදිරියට යයි කියන, ඒ කියන්නේ ඒ ගායන හැකියාව ඒක නිරූපණය කරන ආකාරයේ සියලු දේවල් ඒ ගුණාංගත් එක්ක අපිට හිතෙනවා මෙයා ලොකු ගමනක් යයි, තව සෑහෙන දුරක් යයි, එහෙම නැත්නම් ඩ්‍රීම් ස්ටාර් කිරුළ දක්වා මෙයා යයි කියන පුංචි මොකද මේ කලින් දකින අනාවැකියක් කියන්න සිතා ගන්න පුළුවන් හැකියාව තියෙනවා අපි තිදෙනාට. මොකද අපි මුල ඉඳන්ම ඕගලන්ට එක ඉඳලා දැන් ඒක අපේ ඇඟට ජීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මනුජගේ මම දකිනවා ඒ ලක්ෂණ. ඐ ඉතින් බොහොම ලස්සන කටහඬක් තියෙනවා මනුජයාට. ඒ කටහඬේ ඒ කටහඬ තුළ බොහොම හැඟීම් බර බවකුත් තියෙනවා. ඒ සියලු දේවල් එක්ක ඔබට තියෙන හොඳට එළියට එන කටහඬක් අනිත් එක. ඒ සියලු දේත් එක්ක මම හිතන ප්‍රේක්ෂකය අනිවාර්යෙන් ඔබට ආදරය කරાવી කියලා. මොකද ඔබට ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න පුළුවන් ගුණාංග ගොඩක් තියෙනවා. ඉතින් මම දකිනවා මනුජ අර අපි අර අනාවැකියකින් දකින දේ තුළ ඔබ ලොකු ගමනක් යයි කියලා. මං ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තුළ කෙසේ වෙතත් මම හිතන ඔබ වෙනස්ම ගායන ශිල්පියෙක් හැටියට කවදා හරි මේ ශාස්ත්‍රයේ බොහොම හොඳ ගමනක් යන්න පුළුවන් කෙනෙක් හැටියට මම දකිනවා. ජය ප්‍රාර්ථනා කරනවා. මනුජ ඔබ සැබෑ දක්ෂයෙක්. මොකද අර කීර්ති කිව්වා වගේ එදා ගායනා කරපු ගීතය අද ගායනා කරපු ගීතය පරස්පරය බැලුවාම ඇත්තටම ඔබ සැබෑ දක්ෂයෙක් කියලා හිතුනේ. මොකද ඔබට යම්කිසි ගමනක් යන්න පුළුවන්, අනාගතේ මොකද්ද කියන එක අපිට පොඩි පෙනීමක් තියෙනවා. ඒ වගේ බොහොම සුපිරි ගායනයක් අද ඉදිරිපත් කරේ. ඕක තව තවත් ඉදිරියට ගෙනියන්න නොයෙකුත් විවිධ ශෛලීන් වල ගීත ගායනා කරන්න අනිවාර්යෙන් ඔබට ඉදිරි අනාගතයේ ඔබට සුබයි. ඔබට ජය ප්‍රාර්ථනා. මනුජ මහවත්ත. මනුජ මොකද මේ සංගීත කණ්ඩායම දිහාම බලාගෙන ගීත ගායනා කරන්නේ? මට ඉතින් නිකන් ගියා. ඉතින් ඇසේ පැත්තට ලස්සන සංගීතයක් එනවා. ගියා ඒ පැත්තට පොඩ්ඩක්. දැන් මේ මනුජ තාමත් පාසල් යනවා. මං හිතන්නේ මේ තරඟකරුවන් 48 දෙනා අතර සිටින ලාබාලම තරඟකරුවෙක්. දැන් කොහොමද පාසලෙන් ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම ගොඩක් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. දැන් ප්‍රතිචාරය මොන වගේද කියලා මං දැනගන්න කැමතියි. දැන් සාමාන්‍යයෙන්
මනුජයය පාරේ යද්දි කොහොමද පාසලේ ළමයි අන්න මනුජයය යනවා අන්න මනුජයය යනවා කියලා කෑ ගහනවද කොහොමද ප්‍රතිචාර? ඔව් කෑ ගහනවා. එහෙම වුණාම මොන වගේ හැඟීමක් දැති වෙන්නේ? විශ්ව මට මේ පුංචි අදහසක් ආවා මේ අපි හැමෝම මනුජගේ මේ කටහඬ ගැන මියුරු කටහඬක් තියෙනවා කියලා කියපු නිසා මේ සංගීත කිසිම සංගීත භාණ්ඩයක් නැතුව මනුජට ඒ ගීතේම පුංචි කොටසක් ගායනා කරන්න කියලා ආරාධනා කරන්න. මොකද හේතුව එතකොට අපිටත් මේ රසිකයන්ටත් මනුජගේ පියවි කටහඬ සැබෑ මේ කියන්නේ සංගීත භාණ්ඩ නැතුව අහන්නට ලැබෙවි. මනුජ ඔබට අවස්ථාව. තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා ඔබ එන මග සරසන්නම් එළිය වෙලා පිනිදිය වැටෙනා සන්ද අහස වෙලා ඔබන බානම් ඒ තනිකම හැරදා ඒ තනිකම හැරදා. මනුජ දැන් මේ අද දවසේ ඔයාට සහයෝගය දෙන්න ඇවිල්ලා ඉන්නේ ඔයාගේ යාළුවෝ පාසලේ යාළුවෝද? හොඳයි. නිර්මලා රණතුංග මහත්මිය මොකද හිතන්නේ මනුජගේ ගායනය ගැන? ඉතාම මිහිරි ගායනයක්, ලස්සන කටහඬක්, ඒ වගේම ලස්සන රුවකුත්. ඉතින් මං ඇත්තටම කැමතියි මම මේ නිරෝෂලා මේ කට්ටිය කියන්න කලින් මං හිතපු දෙයම කියන්න. ඒ කියන්නේ මට හරි ආසාවක් හිතුණා කවදා හරි දකින්න මෙයා මේ ශේෂ්ත්‍රේ හොඳ නමක් රන්දන හොඳ ගායකෙක් වෙලා ඉන්නවා දකින්න. ඉතින් මං ඇත්තටම සුබපතනවා මේ තරගෙනුත් මේ හොඳ තැනකට එන්න කියලා, ඔබ බලාපොරොත්තු වෙන කිරුළ ලැබෙන්න කියලාත් මං ඉතාම ආදරෙන් ඉතාම ආසාවෙන් සුබපතනවා ඔබට. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා දැන් මේ කියන දේවල් එක්ක ඔබතුමාටත් කියන්න බොහෝ දේවල් ඇති මනුජගේ ගායනය ගැන. දැන් ඉතින් ගොඩක් දේවල් කියන්නේ නැහැ. ඇත්තටම මනුජ ඔබ දක්ෂයි. ඔබට හොඳ හඬක් තියෙනවා, හඬක් වගේම රුවක් තියෙනවා. කෙනෙක්ව වසී කරලා ගන්න පුළුවන් හඬක් තියෙන්නේ, බොහොම රසවත් හඬක්, මිහිරි හඬක්. තව තවත් ඔබේ හැකියාවන් දෙවෙනින් ඕනේ. ඒ වගේම ඔබ මේ ඩ්‍රීම් ස්ටාර් තරඟය තුළ දිනෙන් දින ඉදිරියට යන්න නැහැ කියලා මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. මනුජ දැන් මේ ගීතේ තෝරගත්තේ කවුරු හරි විශේෂ කෙනෙක් එහෙම වකර එහෙම දෙයක්? එන ප්‍රශ්න නැහැ. මොකද ගීතේ හැංගීම් බරව ගායනා කරපු නිසා මට හිතුණා මොකක් හරි නෑ එහෙම දෙයක් නෑ එහෙම දෙයක් ප්‍රතිචාර ලැබෙන හැබැයි උණුසුම් ප්‍රතිචාරනේ. හොඳයි මනුජ, ඔබට ආදරය කරන ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාව විශාල පිරිසක් ඉන්නවා. දැන් කොහොමද ඔබව තරඟේ ඉදිරියට ගෙන යන්න උන් බලාගෙන සිටිනවා කොහොමද ඒක කරන්න කියලා? ඇත්තටම මම අද ගීතය හොඳින් ගායනා කරා කියලා ඔබට හිතනවා නම් මේ ප්‍රේක්ෂක ජනතාවට DDS හිස්තැනක් අංක 46 සඳහන් කරලා 99.2ට හැකිතාක් SMS එවන්න. DDS හිස්තැනක් අංක 46 යොදලා හැකිතාක් SMS කරන්න. ඒ සඳහා ඔබට ඕනෑම ජංගම දුරකථනයක් ඕනෑම CDMA දුරකථනයක් භාවිතා කළ හැකි. ඔබට කාල වේලාව හිමි වෙන්නේ අද තරඟය ආරම්භ කළ මොහොතේ පටන් හෙට උදෑසන 8:30 දක්වා පමණයි. හොඳයි මනුජ, සුබ පතනවා ඔබට. හෙට දවසේ සුබ රාත්‍රියක් වේවා.